Welcome to Travel with Life YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔයගලත් එක්ක කතා කරන්නේ මැලේසියාව ගැන. ඉතින් ඔයාලා මැලේසියාව යන්න හිතාගෙන ඉන්නවනම් මේ වගේ ලස්සන පන්සල්, පල්ලි, shopping paradise, night life මේ හැම දෙයක්ම දකින්න පුළුවන් travel destination එකක් තමයි මැලේසියාව කියලා කියන්නේ. මැලේ අර්ධද්වීපයේ තායිලන්තයේ දකුණෙන් පිහිටා ඇති මැලේසියාව අග්නිතික ආසියාවේ හදවතේ පිහිටා ඇති නිවර්තන පාරාදීසයක්. ඒ වගේම මැලේසියාවේ අගනුවර වන කුවාලාලම්පූර් වල තමයි ලෝකයේ උසම දිත්වගුණ පිහිටා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ අපේ බාල් ට්‍රිප් එක විදිහටම අපේ මැලේසියා ට්‍රිප් එක තනිදෙන තනියම plan කරේ. ඒ වගේම ඔයගොල්ලෝ අනිවාර්යෙන් මැලේසියා යනවා නම් ඔය ශ්‍රී ලංකිකයෙක් නම් අනිවාර්යෙන් වීසා ඕනේ. ඔව්. අපි වීසා apply කරේ ඒජන්සියක් හරහා. ඒ වගේම ඔයාලට online apply කරන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම online apply කරද්දි පොඩි risk එකක් තියෙනවා. ඒක තමයි ඔයාගේ document මොන හරි miss වුණොත් එහෙම ඔයාලට ආයි apply කරන්න වෙනවා. ඉතින් මේකට ඔයාගේ ආයි වියදමක් යන හින්දා අපි recommend කරන්නේ පුළුවන් නම් ඒජන්සියක් හරහා apply කරන්න. ඉතින් මේකට රුපියල් 6500ක් ගියා. ඒ වගේම අපි apply කරපු ඒජන්සිය විස්තර පල්ලිය description එකේ දාන්න. දෙවෙනි කාරණේ තමයි අපිට කොච්චර වියදමක්ද ගියේ. ඉතින් රුපියල් 65000ක වගේ මුදලක් ගියා අපි දෙන්නටම මේ මැලේසියාවල කෑම බීම ගන්න ඒ වගේම නවාතැන් පහසුකම් ගන්න මේ හැම දෙයකටම ඒ වගේම මතක් කරන්න ඕනේ අපි එයා ටිකට් සරන් ආවේ ඉන්දුනීසියාවල ඉඳලා මැලේසියාවට. ඔයා ශ්‍රී ලංකාවේ ඉඳලා මැලේසියාවට යනවා නම් ඔයාලට රුපියල් 30000 40000 අතර ගුවන් ටිකට් පත් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ කාරණාව තමයි අපි කොහොමද එයා ටිකට් බුක් කරගත්තේ කියලා. ඉතින් අපේ බාලි ට්‍රැවල් ගයිඩ් එකේ දාලා තියෙනවා මෙතන උඩ ලින්ක් එක තියෙනවා ඔයගලන්ට බලන්න පුළුවන් අපි කොහොමද එයා ටිකට් බුක් කරගත්තේ කියලා. හතරවෙනි කාරණාව තමයි කරන්සි එක. ඉතින් මැලේසියාවේ පාවිච්චි කරන්නේ මැලේසියන් රින්ගිට් කියන මුදල් වර්ගය. ඉතින් මේක ඔයාලට පුළුවන් එයාපෝට් එකේදී මාරු කරගන්න ඒ වගේම මැලේසියාවේ රට ඇතුළේදී මාරු කරගන්න. ඉතින් කලින් වීඩියෝ එකෙදිත් අපි සඳහන් කරා ඔයා පුළුවන් නම් ලංකාවෙන් යනකොට ඩොලර් වලට මාරු කරගෙන යන්න ඊට පස්සේ වාට ඕන තැනකින් මාරු කරගන්න ලේසියි කියලා. ඉතින් පස්වෙනි කාරණාව මැලේසියාව යන හොඳම කාලේ මොකද්ද කියන එක. මැලේසියාව කියලා කියන්නේ සාමාන්‍ය මුළු අවුරුද්ද පුරාවටම සෙල්සියස් අංශක 25 30 අතර උණුසුම තියෙන රටක්. ඉතින් අත්‍තරම් මැලේසියාව යනවා නම් හොඳම කාලේ තමයි දෙසැම්බර් ඉඳලා මාර්තු අතර කාලේ. ඔව් ඒ වගේම ජනවාරි පෙබරවාරි මාස ඇතුළත චයිනීස් නිව් ඉයර් එක තියෙන හින්දා හැමතැනම සලසනවා මාර ලසනයි. ඉතින් ඔයගොල්ලොන්ට මතකයි අපි වීඩියෝ එකේ 10 how කියලා ටෙම්පල් එකකට ගියා. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම චයිනීස් නිව් ඉයර් එකට සලසනවා. ඉතින් ඔයාලට මේ චයිනීස් නිව් ඉයර් එක තියෙන කාලේ ගියොත් ලස්සන ෆොටෝ ටිකක් ලස්සන වීඩියෝ ටිකක් දාගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි ඔයා මැලේසියා යනවා නම් අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ තියෙන්න ඕන ඇප්ස් මොනවාද කියන එක. ඉතින් අපි ගිය පාර ඉන්දුනීසියාවේදීත් මේක කිව්වා Google Maps තමයි ඔයාට ගොඩක්ම වැදගත් වෙන ඇප් එක. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් තියෙන තැනකදී ඔයාට ඔෆ්ලයින් මැප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට ඉන්ටර්නෙට් නැතුව වුණත් මේ මැප් එක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේක සෑහෙන්න වටිනවා ඔයාට යන ඩිරෙක්ෂන් එක හොයාගන්න. ඒ වගේම ඔයා ඉන්නේ කොහෙද, ඔයාවට තියෙන රෙස්ටුරන්ට් මොනවාද, මේ හැම දෙයක්ම Google Map හරහා හොයාගන්න පුළුවන්. ඊළඟ ඇප් එක තමයි Grab Taxi. ඉතින් අපිට ඉන්දුනීසියාවේදීත් ගොඩක් වැදගත් වුණා මේ ටැක්සි සර්විස් එක. මොකද අපි යන්න කලින් අපිට ගාන බලා ගන්න පුළුවන් කීයක් යනවාද මේ තැනට යන්න. ඉතින් ඒක හින්දා Grab Taxi අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරගන්න. ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන කතා කරද්දී ඊළඟට වැදගත් වෙන ඇප් එක තමයි මේ ට්‍රේන් ඇප් එක. ඉතින් LRT MRT මේ ට්‍රේන් යන ඇප් එක සෑහෙන්න වැදගත්. මොකද අපිට යන රූට් එක බලා ගන්න පුළුවන් මේ ඇප් එක හරහා. ඉතින් ඒකත් ඔයාලට සෑහෙන්න වැදගත් වෙයි. ඊළඟ ඇප් එක තමයි booking.com. ඉතින් අපිට නවතින තැනක් ලේසියෙන් සහ අඩු මුදලට හොයා ගන්න පුළුවන් හොඳම ඇප් එක තමයි booking.com. ඒ වගේම Airbnb ඇප් එකිනුත් අපිට හොඳ නවතින තැනක් හොයා ගන්න පුළුවන්. හත්වෙනි කාරණා තමයි ඉන්ෂුරන්ස්. ඉතින් මැලේසියාව විතරක් නෙමෙයි අපි ඕනම රටක ට්‍රැවල් කරනකොට අපිට ඉන්ෂුරන්ස් එකක් දාගෙන යන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. මැලේසියාවේ වුණත් අපිට මොන හරි කරදරයක් වුණත් රෝහල් ගත වෙන්න වුණත් එහි හොස්පිටල් චාර්ජස් සාමාන්‍යයෙන් ටිකක් වැඩි. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් ඉන්ෂුරන්ස් එකක් දාගෙන යන්න. අනිත් කාරණාව තමයි ඉලෙක්ට්‍රිසිටි. ඉතින් ලංකාව වගේම මැලේසියාවෙත් ඉලෙක්ට්‍රිසිටි එක එකයි. ඒ වගේම අපිට පාවිච්චි කරන්න තියෙන ප්ලග් පොයින්ට් එකත් ගොඩාක් දුරට සමානයි. ඉතින් ඒ වුණාට ඔයාලට යුනිවර්සල් ප්ලග් පොයින්ට් එකක් අරන් යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. කෑම ගැන කතා කරොත් එහෙම මැලේසියාවේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ සාමාන්‍ය තැනකින් කනවා නම් ඔයගලන්ට රුපියල් 200ත් 600ත් අතර වගේ මුදලකට ඔයගලන්ට කෑම කන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව මිඩ් රේන්ජ් එක තැනක කනවා නම් රුපියල් 650ත් 1200ත් අතර කෑම එකක් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඊටත් එහා ගිය එකක්. ඒ කියන්නේ ටිකක් හොඳ රෙස්ටුරන්ට් එකකින් ඔයගොල්ලෝ හොඳ මීල් එකක් බලාපොරොත්තු වෙනවා නම් රුපියල් 1600ත් රුපියල් 3000ත් අතර මුදලකට ඔයගොල්ලන්ට කෑම එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා ලික ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඩියුටි ෆ්‍රී එකකින් එන ගමන් අරන් එන්න. එහෙමත් නැත්නම් ඔයා මැලේසියාවෙන් ගන්න බලාපොරොත්තු වෙනවා නම්
බියර් එකක් සාමාන්‍යයෙන් රුපියල් 600ක් වගේ මුදලක් වෙනවා. අනිත් එක තමයි මෙඩිසින්. මෙඩිසින් ගැන කියුවොත් එහෙම අපිට මැලේසියාව කියලා කියන්නේ ඕගලන්ට ෆාමසිස් තියෙනවා, හොස්පිටල් තියෙනවා, ඒ වගේ පහසුකම් තියෙන රටක්. ඉතින් ඔයගලට අනිවාර්යෙන් අවශ්‍ය වෙන පොඩි දේවල් තියෙනවා, පැනඩෝල් කාඩ් එකක්, සමහන් එකක්, ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අනිත් කාරණාව තමයි SIM කාඩ් එක. ඉතින් මෙතනදී අපි එයාපෝට් එකෙන් එනකොට ටුවරිස්ට් SIM කාඩ් එකක් ගත්තා. ඉතින් එතනදී ඔයාලටත් පුළුවන් අවශ්‍ය GB ප්‍රමාණය තෝරලා ඔයාලට හරියන SIM කාඩ් එකක් ගන්න. හැබැයි ඔයාලට එයාපෝට් එකේදී ගන්න අමතක වුණොත් ඔයාලට කුවාලාලම්පූර් සිටි එකට ඇවිල්ලා 7-11 කියන ෂොප් වලින් SIM කාඩ් එක ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇඳුම් ගැන කතා කරොත් එහෙම මම අර කලින් කිව්වා වගේ මැලේසියාව කියලා කියන්නේ ටිකක් රස්සේ රටක්. ඉතින් ඒ නිසා ඔයගලන්ට පුළුවන් නම් සැහැල්ලු ඇඳුම් අරගෙන යන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම මෙතන වීඩියෝ එකක් දාලා තිනවා ඔයගලන්ට බලන්න පුළුවන් කොහොමද අපේ බෑග්පැක් එකේ අපි ඇඳුම් පැක් කරගත්තේ කියලා. ඉතින් ඒ වගේම අපිට ගොඩක් ඇඳුම් ගෙහිලා කරදර වෙන්න ඕනෙත් නැහැ. මොකද ගොඩක් තැන්වල තියෙනවා පබ්ලික් ලොන්ඩරිස්. ඉතින් මේවට දාලා අපිට අපේ ඇඳුම් වොෂ් කරගන්නත් පුළුවන්. අනිත් වැදගත්ම කාරණාව තමයි ඔයගොල්ලෝ නගරෙන් ටිකක් පිටව, ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ටිකක් සංවර ඇඳුම් ඇඳගෙන යන්න. මොකද මැලේසියාව කියලා කියන්නේ ඉස්ලාම් භක්තිකයන් වැඩිපුර ඉන්න රටක්. ඉතින් අනිත් ආසම කාරණාව තමයි shopping. shopping ගැන කිව්වොත් එහෙම මැලේසියාවල shopping කරන ගොඩාක් තැන් තියෙනවා. අපි දෙන්න ගියේ චයිනා ටවුන් ගියා, සෙන්ට්‍රල් මාකට් ගියා, ඒ දෙකට තමයි ඇත්තටම අපි දෙන්න ගියේ. ඊට අමතරව තව ගොඩාක් shopping malls තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමති විදිහට shopping කරන්න පුළුවන්. අනිත් කාරණාව තමයි accommodation. ඉතින් අපි හිටියේ සිටින් සී කියන හෝටල් එකේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ වල දකින්න ඇති. ඉතින් මෙතනදී අපිට රුපියල් 2900ක් වගේ තමයි 1 night එකකට ගියේ. ඉතින් ඔයාලට සාමාන්‍ය රුපියල් 10000ක් 15000ක් මේ වගේ 1 night එකකට වියදම් කරන්න පුළුවන් හොඳ luxury හෝටල් එකක ඉන්න පුළුවන්. ඉතින් අපි සිටින් සී කියන හෝටල් එක තෝරගත්තේ ට්‍රාන්ස්පෝර්ට් වලට අපිට සෑහෙන්න ළඟ තැන් ටික තියෙන හින්දා. මොකද ස්ටේෂන් එක තියෙන්නේ එහා පැත්තේ, බස් හෝල් එක තියෙන්නේ එතනින් පල්ලෙහා. ඉතින් මෙන්න මේ කාරණා හින්දා තමයි අපි ඒ හෝටල් එක තෝරගත්තේ. ඉතින් ඔයාලත් හෝටල් එකක් තෝරගන්නවා නම් පුළුවන් තරම් ඔයාලට යන්න තියෙන තැන් ටිකට ළඟ හෝටල් එකක් තෝරගන්න. ඉතින් ඔන්න අපි අන්තිමට කියන්න තියාගත්ත වැදගත්ම කාරණා ටික. මේ තමයි budget travel tips. ඉතින් ඕගලන්ට පුළුවන් මේ ටැක්සි වගේ දේවල් පාවිච්චි කරනව වෙනුවට public transport පාවිච්චි කරන්න. මැලේසියාව කියන රටේ සෑහෙන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් දියුණු. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට කෝච්චි එක, බස් එක වගේ යනවා නම් ඔයාලට ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් බස් වල යනවා නම් අනිවාර්යෙන් ට්‍රැවල් කාඩ් කියලා එකක් ඔයා ගන්න ඕනේ. ඉතින් අර මම කලින් කියපු 7-11 කියන ෂොප් එකකින් මේ ට්‍රැවල් කාඩ් ගත හැකි. ඒ වගේම තමයි ට්‍රේන් එකටත් මේ ට්‍රැවල් කාඩ් එකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට නෝට්ටු සහ කාසි වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක ඇති අපි කෝච්චියේදී අපිට ටිකට් වෙනකොට හම්බෙන්නේ සාමාන්‍ය කොයින් එකක් වගේ එකක්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරලා බජට් එක අඩු කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි කෑම. ඉතින් ඔයාලට පුළුවන් පොඩි රෙස්ටෝරන්ට් එකකින් කෑම අරගෙන බජට් කරගන්න. ඉතින් අපි දෙන්නත් පුළුවන් තරම් පොඩි තැන් වලින් කාලා, ඒ වගේම අපි දෙන්න සමහරවිට ෂෙයා කරගෙන කාලා, එහෙම තමයි අපි බජට් කරගත්තේ. ඉතින් අනිත් කාරණාව තමයි shopping. shopping ගැන කතා කරොත් එමේ ඔයගලන්ට පුළුවන් shopping mall වලින් නැතුව පොඩි පොඩි කඩවල් වලින් එළියේ තියෙන ඇඳුම් ගන්න. අපි දෙන ගියා චයිනා ටවුන්, සෙන්ට්‍රල් මාකට්, ඒ වගේ තැන්වල. ඉතින් ඒවල අපිට ඇත්තටම බාගෙන් කරලා ඇඳුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට රුපියල් 1000ක රුපියල් 500ක් 600ක් වගේ මුදලට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඕගලන්ගේ ට්‍රැවල් එක බජට් කරගනවා නම් එක ටිප් එකක් තමයි shopping කරද්දි අඩු තැන්වලට යන එක. අනිත් කාරණාව තමයි ඔයා රීෆිල් වෝටර් බොටල් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. මොකද ඔයාලා නැවතිලා ඉන්න හොටෙල් වල වුණත් ගොඩක් පිරිසිදු වතුර තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඒකින්ද ඔයාලට වාගේ හොටෙල් එකෙන් බොටල් එක රීෆිල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යන රෙස්ටුරන්ට් එකෙන් රීෆිල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ලොකු මුදලක් යනවා මේ වතුර බෝතල් වලට. මොකද සාමාන්‍යයෙන් රුපියල් 100ත් 200ත් අතර වගේ ගාණක් වෙනවා වතුර බෝතලයක් මිලදී ගන්න ගියාම. ඉතින් අවසාන බජට් ට්‍රැවල් ටිප් එක තමයි ඔයාගේ ට්‍රිප් එක කලින් ප්ලෑන් කරන එක. ඒක ගැන ඇත්තටම කිව්වොත් එමේ ඔයගොල්ලෝ යන තැන්, ඔයගොල්ලෝ යන ඩෙස්ටිනේෂන් ඔයගොල්ලන්ට කලින් ප්ලෑන් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද අපි ගියාට පස්සේ යන තැන් ප්ලෑන් කරලා සමහරක් වෙලාවට ඒවල ටිකට් ගණන් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා සමහර ඒවා අපිට කලින් ටිකට් බුක් කරන්න පුළුවන්. ඔව්. උදාහරණයක් කිව්වොත් අර තීම් පාක් එහෙම ඔයා යන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඔයා යන්න කලින් වෙබ්සයිට් එකේම චෙක් කරන්න. සමහර ලාට ඒගොල්ලෝ ඔෆර්ස් දානවා, ඩිස්කවුන්ට් දානවා. ඉතින් මේ වගේ දේවල් වාට අඩුවට ගන්න පුළුවන්. ඒ වගේම බස් ටිකට් එකක් එහෙම බුක් කරද්දී අපි කලින් වීඩියෝ එකේදී කිව්වා අපිට අඩුවටම තියෙන බස් ටිකට් එක බලා ගන්න පුළුවන් ඔන්ලයින් චෙක් කරලා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් අපි හිතනවා මේ budget travel tips වලින් ඔයාලගේ trip එකට සෑහෙන්න වැදගත් වෙයි කියලා. මොකද ගිය පාර අපේ travel guide එකිනුත් ගොඩක් අය travel කරලා තිබ්බා බාලි වල. ඒ වගේම අපිට ඇවිල්ලා විස්තරත් කිව්වා මේ ඔයගොල්ලන්ගේ ට්‍රැවල් ගයිඩ් එක බලාගෙන තමයි ගියේ. ඉතින් ලොකු හෙල්ප් එකක් වුණා කියලා. ඉතින් ඒක නිසා මේ වගේ බජට් ට්‍රැවල් ටිප්ස් අපි ඕගොල්ලන්ට ඉස්සරහටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම පුළුවන් ඕගොල්ලන්ට අපි දෙන මැලේසියාව ගිහලා ට්‍රැවල් කරපු තැන් ටික බලා ගන්න අපේ කලින් වීඩියෝස් ටික බැලුවත් description එකේ දාලා තිනවා links ටික නේද කසෙ. ඔව්. දාලා තිනවා ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවන්.
ඉතින් අමතක නොකර අපේ YouTube channel එක subscribe කරන්න ශ්‍රවලිත් වයිස් ඒ වගේම bell button එකත් click කරන්න ඔයාලට හැම video එකක්ම අපි දාපු ගමන් notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපි දෙන Instagram ඉන්නවා ලස්සන travel photos බලන්න පුළුවන් ඔයාලට ශ්‍රවලිත් වයිස් අපිව follow කරන්න Facebook එකට like එකක් දාන්න. එහෙනම් අයිමත් මේ වගේ ලස්සන travel video එකකින් හම්බ වෙමු. ජය වේවා.